සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින් මව දහණය පුවත් සිරස් තල වෙත. ජනපති මහා සංගරුවනේ ආශිර්වාද ලබා ගනි. හමුදා පාලනයක් ගැන බොරු බිය ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි. පරිසරයේ සුරකීමේ දවන්ත පොලිස් මෙහෙයුම. පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි. එජාප මන්ත්‍රීවරුන් හඬ නගයි. දැන් පස් පාරක් අගමැති වුණ අපේ අග්‍රාමාත්‍යතුමා එතුමාට කවදාකවත් තමන්ගේ දුරකාලේ සම්පූර්ණ කරන්න බැරුව ගියා. ඒ නිසා එතුමා දැන් මේ මම දකිනවා දැන් මේ පක්ෂයේ නායකත්වය දරුව ඇති. රුවන්වැලි සෑ මහරදුන්ගේ නව චූඩාමාණික්කයේ පැලඳවීම හෙට 19ක් රැගත් ගුවන් යානයක් කොංගෝවේදී අනතුරට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඒ රුක්මල්ගම ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයේදී රුක්මල්ගම ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයට කිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහානායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජාන්ත යන මැති ඇමතිවරුන්ද එක්ව සිටියා. ජනාධිපතිතුමා වෙත ආගමික ආශිර්වාද පුද කිරීමෙන් පසු මහා සංඝරත්නය විශේෂ අනුශාසනාවක්ද සිදු කළා. ඔබතුමා අපේ රටේ ජනාධිපති තනතුරට පත් වුණා කියලා කිසි වෙනසක් වෙලා නැහැ. ඒක තමයි විශේෂත්වය. අගිටන ඒකම ආදර්ශයට ගත්තොත් ඇති කියලා මේ රටේ මැති ඇමතිවරු සාමාන්‍ය ජනතාව රට ඉදිරියට යන්න තියෙන ඉතාම හොඳම ක්‍රමයක් වශයෙන් අපි දක්වනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය අපි බොහොම අගය කරන එක. මොකද එතුමා දේශපාලනඥයෙක් නෙවෙයි. මේක අනිත් සියලුම මම හිතන මැති ඇමතිවරු දේශපාලනඥයෝ කල්පනා කළ යුතු දෙයක්. ගෝඨාභය කෙනෙක් ලංකාවේ රාජකාරියේ ඉඳලා තියෙනවා. එතුමා පටන් ගත්ත ගමන ඒ විදිහටම යන්න සෝදානම් වුණොත් මම හිතන මේ රට හොඳ ගමනකට යන්න පුළුවන්. ප්‍රවසන් වෙන්න ඕන. මොකද මේ රටේ යම් යම් බලවේග ක්‍රියාත්මක වෙනවා. එතුමාට තුන්ගුවන්ගේ සරණයි. මේ ආරම්භ කරන ගමන ආරම්භයේදී ඔබතුමා හිතලා මතලා අවශ්‍ය තීරණ අරගෙන සංවිධානය කරගෙන අවශ්‍ය අනුශාසක වූ පත් කරගෙන ඔබතුමාගේ ගමන ආරම්භ කරලා වසරක් අවසානයේ ඔබතුමාට තියෙන්න ඕනේ ප්‍රගතියක් ඔබතුමාට දකින්න පුළුවන් වෙන්න. අවුරුදු 5ක් ඉවර වෙනකොට ඔබතුමාට හිතෙන්න ඕනේ මම මේ රටට යම් වැඩක් කළා කියලා. මේ රටේ ගරුතර මහා සංඝ රත්නයා සියලු ජනතාවත් තිබපු විශ්වාසය ඔබතුමා ඉෂ්ට සිද්ධ කර දෙන්නට ඒ සඳහා රත්නත්‍රි ආශිර්වාදයේ ඔබතුමාට ලැබේවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දලත මාලිගිය වෙත ගොස් උදෑසන කිරියාහාර පූජාවට සහභාගී වුණා. ඒ මහතා රමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. දලදා මාලිගිය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දීවටන නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතායි. අග්‍රාමාත්‍යවරයා උදැසන දළදා මාලිගයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගී වුණා. අනතුරුව පැවති කිරියාහාර පූජාවටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. දළදා මාලිගයට පැමිණ සිටි සදහැවතුන් සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැටබී රාජෝපවනාරාමයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අග්‍රාමාත්‍යවරයා රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරි විමල ස්වාමීන් වහන්සේ බැහැදටුවේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා සමග සියලු දෙනා එක්ව තීන්දුව තීරණ ගනිමින් යහපත් රටක් නිර්මාණය කිරීමට කැප විය යුතු බව උන්වහන්සේ මිහිදී ප්‍රකාශ කළා. Mm-hmm.
මෙනික්කින්න හූරි කඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත ගිය මහින්ද රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර මිහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. රාමඤ්ඤ මහනිකායේ සංඝයා ලේකක අධිකාරී පූජ්‍ය අංකුබුරේ පේමවංශ ස්වාමීන් වහන්සේ මිහිදී අනුශාසනාවක් ද සිදු කළා. ආමාත්‍ය තනතුරට සම්ප්‍රාප්ත වීමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධුරයට පැමිණීමක් කියන මේ කාරණා දෙකම ඉතාම වැදගත් සංදිස්ථානයක් ලෙසයි අපි දකින්නේ. මේ රටේ වාසනාවක් තියෙනවා ජාතියට ආසනයට යම්කිසි ව්‍යසනයක් පැමිණෙනකොට එයින් රට ජාතිය මුදවා ගැනීමට සුදුසු ඒ ජාති හිතයිසි දේශ හිතයිසි පුද්ගලයන් පහළ වෙනවා. ඒ කාලේ රජවරු පහළ වුණත් ඒ ආක්‍රමණ තියෙන අවස්ථාවලදී වරින් වර රටට හිත කර ජනතාවට හිත කර අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා අපි සන්තෝෂ වෙනවා. ඉදිරි කටයුතු සිද්ධ කර ගන්නත් තෙරුවන් සරණ බලයෙන් දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමාලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හමුදා පාලනයක් ඇතිවන බවට ජනතාව තුළ අනියතබියක් ඇති කිරීමට ඇතැමන් උත්සාහ කළද ජනතාව නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අනුරාධපුරයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ වෙත ගිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව ඒ මහතා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මාධ්‍යවේදී නැසූ ප්‍රශ්න කිහිපයකටද මෙහිදී පිළිතුරු ලබා දුන්නා. පොලිස්පතිතුමාට මම දීපු උපදෙස් තමයි කිසිම තැනක දේශපාලන කලබලයක් දේශපාලන කෝලාහලයක් ඇති වෙන්න බෑ කියලා. එහෙම ඇති වෙනවා නම් පක්ෂ ભેද කිසිවක් නොතකා වහාම අත්අඩංගුවට අරගෙන නීතිය හැමෝට පමුණවන්න කියලා. ඔය කවුරු කිව්වත් හමුදා පාලනයක් ගේනවා ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා මම ආරක්ෂක ලේකම් විදියට සාතික කරලා කියනවා. එහෙම කිසිම තත්වයක් නැහැ. කිසිම ජන කොටසකට හෝ කිසිම ආගමකට අයත් කොටසකට හෝ කිසිම දේශපාලන පක්ෂයකට අයත් කොටසකට කිසිම හානියක් කරදරයක් නැතිව ගෞරවාන්විත ජීවත් වෙන පුළුවන් පරිසරයක් අපි ඇති කරනවා. බුද්ධයන් සම්බදාරි අතර ප්‍රත්‍යාව එල්ලුම් දහක් නියමලා තියෙනවා ඉතින්. මුතුම ආරක්ෂක ලේකම්වරයා මොකද ඒ පිළිබඳව ගැන කියාමාරු. රණවිරු දඩේමට රණවිරුව සෑහෙන සංඛ්‍යාවක් ගොදුරු වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන මේ රජයේ මගින් අපි බලනවා එහෙම අසාධාරණ ලෙස සිරගත වෙච්ච ඒ රණවිරුවන්ට සාධාරණේ ඔප්පු කරන්න. ඉතින් අපි ඉස්සරහා ගැන සුබවාදීව බලමු. මේ අතර නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මහජන ආරක්ෂාව සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය හමුදා පාලනයක් වෙනුවෙන් සිදුවන්නක් බවට අර්ථ දැක්වීම ජනතාව නොමග යැවීමට විරුද්ධවාදීන් දරන උත්සාහයක් බවයි. මේ ගැසට් පත්‍රයේ මුලින්ම නිකුත් කළේ අප්‍රේල් මාසේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් විටින් විට මෙය දික් කිරීම සිද්ධ කරා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිකුත් කරපු ගැසට් පත්‍රය කල්ලිකුත් වීමෙන් පස්සේ නව ජනාධිපතිවරයා කරලා තියෙන එකම දේ මේ ගැසට් පත්‍රය අලුතෙන් නිකුත් කිරීම පමණයි. මේක අමුතෙන් මේ හමුදා පාලනයකට යන ගැසට් පත්‍රයක් ලෙස අර්ථ දැක්වීම මේ එක්සත් ජාතිපක්ෂයේ ප්‍රමුඛ විරුද්ධ බලවේගයේ ජනතාව නැවත නොමග යවන්න උත්සාහ කරනවා. පරිසරයේ සුරැකීමේ දැවැන්ත පොලිස් මෙහෙයුම අද ආරම්භ කෙරුණා. සුරක්ෂිත රටක බිහි කරමින් අනාගත පරපුරට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. පරිසරය ශීඝ්‍රයෙන් විනාශ වීමේ අභියෝගයට අද වන විට සමස්ත ජනතාව මුහුණ දී සිටිනවා. එම අභියෝගය සාර්ථකව ජය ගැනීමේ අරමුණෙන් පරිසරය සුරක්ෂිත කිරීමේ දැවැන්ත පොලිස් මෙහෙයුම අද ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි. ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණ යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මෙයටතේ විශේෂ පොලිස් කණ්ඩායම් එක් එක් ප්‍රදේශ වෙත අනුයුක්ත කිරීම සැලසුමයි.
පරිසරයට හානිවන ක්‍රියාවන් හා පරිසර හානි සිදුවන ස්ථාන සම්බන්ධයෙන් එම කණ්ඩායම් ඍජුවම සොයා බලනු ඇත. එමෙන්ම පරිසරයට හානි සිදුවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමද මෙම පොලිස් කණ්ඩායම් වෙත පැවරෙනවා. සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා තිබූ පරිසරික ඒකකද සක්‍රිය කර තිබෙනවා. පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහන අද ආරම්භ කෙරුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා පොලිසියේ තිබෙන පාරිසරික දිසාවත් එවැගේම පාරිසරික කොට්ටාසයත් ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළා. එවැගේම දිවයිනේ තිබෙන සෑම පොලිස් ස්ථානයකම ස්ථාපිත කර තිබුණු පොලිස් පාරිසරික ඒකක නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කරනු ලැබුවා. සෑම මාර්ගයකම පාරිසරික කොට්ටාෂයේ සහ පාරිසරික ඒකකවල නිලධාරීන් මින් ඉදිරියට අපි යොදවනු ලබනවා. ඒ අනුව පාරිසරික නිලධාරීන් මාර්ගවල ගමන් කරමින් පරිසරයට හානිදායක වන ක්‍රියාවන් පරිසර හානියන් සිදුවන ස්ථානයන් පිළිබඳව නිරීක්ෂණය කරලා ඒ පරිසර හානිය එයින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග මේ නිලධාරීන් ගනු ලබනවා. ඊටත් අමතරව මේ නිලධාරීන් මෙලෙස මාර්ගවල ගමන් කරමින් පරිසරය පවිත්‍රතාවන් සිදු කරන ඒ අදාළ ආයතන ඒවා නිසි පරිදි සිදු කරනවාද කියන එකත් අධීක්ෂණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමත් සිදු කරනු ලබනවා. සුරක්ෂිත රටක් බිහි කිරීමේ කාර්ය සඳහා පරිසරය ආරක්ෂා කිරීමට පරිසරය අලංකාර කිරීමට අපිත් සමග එකතු වෙන්න කියලා මහජනතාවට අපි ආරාධනා කර සිටිනවා. රුවන්වැලි මහසෑ රදුන්ගේ නව කොත් වහන්සේ සහ චූඩාමාණික්කයේ පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට සිදු කරනවා. අභිනවයෙන් තැන්පත් කරන චූඩාමාණික්කය සහිත කොත නිරාවරණය කිරීම සිදු කරන්නේ අනිද්දායි. නව චූඩාමාණික්කය අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියසදී මහජනතාවට වැඳපුදා ගැනීමට මේ වන විට අවස්ථාව සලසා තිබෙනවා. හෙට මධ්‍යන 12:00ක් චූඩාමාණික්කය වන්දනාමාන කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව සැලසෙනවා. රන් පාදම සහිත නව චූඩාමාණික්කය මහජනතාවට වැඳපුදා ගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේ මින් පෙර තැන්පත් කර තිබුණා. කතානායක දුරේ වගකීම් තමන් වෙත බහර කරන්නේ නම් කෙටි කාලීනව එම වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. මට බාර කරනවා නම් ඒකට මම ලෑස්ති ඒ වගකීම බාර ගන්න. ඉදිරි අවුරුදු පහ සඳහා ඒකට වෙන කතානායක කෙනෙක් හොයාගන්න වෙනවා අපිට. බොහෝ දෙනා ප්‍රකාශ කරන ඔබතුමා තමයි කතානායක ධුරයට ගැලපෙන කෙනා කියලා. ඒ වගකීම මම ඉටු කරනවට පුළුවන් තරම් කාලයක්. මොකද මගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මට ලොකුයි ඔක්කොටම වඩා. එක්සත් ජාතික පක්ෂය නව මාවතකට එළඹිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැමදාම ගමන් කරන මේ සම්ප්‍රදායික ගමන් මාර්ගය වෙනස් කරලා නව මාවතක් ඔස්සේ අලුතෙන් හැදෙන්න අලුතෙන් එකතු අපිට අත වශයෙන්ම නව මාවතක් අවශ්‍යයි. ඒ අදහස තුළ තමයි අපි කණ්ඩායම හැම කෙනෙක්ම ඉන්නේ. විශේෂයෙන් පාක්ෂිකයාගේ සහ රටේ හද ගැස්ම අඳුරන තේරුම් ගත හැකි ආකාරයේ දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ සඳහා තමයි මේ දිනවල රටේ නායකින් සමඟ සියලු දෙනා සමඟ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් තියෙන තත්ත්වයේ තියෙන්නේ එකම නායකයෙක් මේ දක්වා මේ පක්ෂයේ සිටියෙම. දැන් පස් පාරක් අගමැති වුණා අපේ අග්‍රාමාත්‍යතුමා. එතුමාට කවදාකවත් තමන්ගේ දුරකාලය සම්පූර්ණ කරන්න බැරුව ගියා. ඒ නිසා එතුමා දැන් මේ මම දකිනවා දැන් මේ පක්ෂයේ නායකත්වය දරුව ඇති. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය පිළිබඳ සඳහන් කළේ මෙවන් අදහසක්. අද හැමෝම හිතන් ඉන්නවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවා වගේ අලුත් පක්ෂ හදලා ඒගොල්ලන්ට පුළුවන් කියලා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවේ මේ රටේ ජනතාව නිර්මාණය කරපු පක්ෂයක්. දැන් සජිත් මහත්තයලා පැවිදුණායින් පස්සේ ඊයේ පෙරේද තමයි එළියට ආවේ තනක් කියලා වරෙල්ල මාව හම්බෙන්නේ කියලා. ඒ අය ලව් අඬවල එහෙම පක්ෂ හදන්න බෑ. ඉතින් එතුමා හදන්න ගියත් ඒක අසාර්ථක වෙනවා. ජනවරමට උපරිමයෙන් ගරු කරන වත්මන් ආණ්ඩුවට දූෂණයට වංචාවට හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවෙකු හවුල් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ විවිධ ආකාරයෙන් චෝදනා කළ පිරිස් අනුය කොටස්කරුවන් වීමට උත්සාහ දරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. හක්මන නගර ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂික හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මහින්දයාපාබේ වර්තන නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. නිදහසේ ඉඳලා මේ වෙනකන් රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා රටේට වෙච්ච අවදානම ගැන හිතලා රටේ ජනතාව ඡන්දයක් පාවිච්චි කරපු එකම මැතිවරණය 2019 ජනාධිපතිවරණය. ඊට කලින් අපි කවුරුවත් ඔච්චර දුර හිතුවේ නැහැ. අපි කවුරුවත් ඒක අපේ රටේ කවුරුවක්වත් එහෙම හිතුවේ නැහැ. පොරොන්දු වලට තමයි ඡන්දෙ දුන්නේ. මේගොල්ලෝගේ ප්ලෑන් එක තිබ්බේ හරි අමුතු ප්ලෑන් එකක්. නේ? හතර කොනේ ඉල්ලනකෝ අයියල මල්ලිලා හතර දෙනා මැදමුළුනේ. අපේ රටේ මිනිස්සු ආපහු සැරයක් මහින්ද මහත් එක් කරගෙන ආවේ මල්ලි ජනාධිපති අයියා අගමැති කරලා මහින්ද මහත් එක් කරගෙන ආවේ. මිනිස්සු කෘතගුණ දැක්වේ එහෙමයි. මගේ අම්මේ තාත්තේ 16 වෙනිදා මේ වික්‍රමයේ මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ලංකාවේ වැඩිම ප්‍රතිශතය හදලා මේ වික්‍රමයේ නොකලා නම් අද රට රත් වෙච්ච ඉරණම තමුන්නාසල හිටන්. අර මහින්ද රාජපක්ෂ මහත්තයර ජම්පරේ අඳින්න බලන් හිටපු රාජිත සෙනරත් නැමැතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගාව එතුමාට ආචාර කරන විදිය දැක්කම සමහරව කතා කරලා ඇහුවා දත් දොස්තරත් අපේ පැත්තේද කියලා. නෑ. එදා ඒ ජම්පරේ අඳන්න කතා කරපු පිරිස් අද ඇවිල්ලා උත්සාහ කරන අපේ ආණ්ඩුවේ කොටස් කරු බවට පත් වෙන. ඔබ තමුන්නාසලා ජන වරම ලබා දුන්නේ එවැනි පිරිස් ප්‍රතික්ෂේප කරලා පෞගිය කාලේ දූෂණ වලට සම්බන්ධ වෙච්ච වංචා මණ්ඩ සම්බන්ධ වෙච්ච අන්තවාදීට උදව් කරපු ත්‍රස්තවාදීන් රැකවරණ දීපු මේ කිසිම කෙනෙක්ට අපේ ආණ්ඩුව ඇතුලේ ඉඩ කඩ නැහැ කියන එක නම් ඉතාමත්ම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕන. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පිළිබඳ උන්වහන්සේ එහිදී හෙළිදරව්වක් සිදු කළා. කළුතර ශ්‍රී මුණසිංහරාම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම හෙළිකිරීම සිදු කළේ. ශානි අබේසේකර මහත්මයා මේ වෙනකොට වීසත් අරගෙන සැදී පැහැදී ඉන්නෝ රටෙන් පලා යාම සඳහා. අපි ආරක්ෂක අමාත්‍යාංශයට වැඩ බලන පොලිස්පතිවරයාට ඉතා පැහැදිලිවම කියනවා ශානි අබේසේකර මහත්මයාට රටෙන් පලා යාමට ඉඩ ලබා දිය යුතු නැහැ. මොකද ඔහු පහුගිය ආණ්ඩුවේ ඕනෑපාකම් අනුව රාජ්‍ය නොවන සංවිධානවල මනදොල පිළිවීම සඳහා බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් මිනිස්සු නිර්පරාදයේ හිරබාරයට ගැනීමින් රටේ බුද්ධ්‍යංශ රක්ෂිත බන්ධනාගාරගත කරලා බුද්ධ්‍යංශ අඩපණ කිරීමට ඔහු වගකිය යුතුයි. අපි අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ රටේ මිනිස්සුන්ට වගකීන ආයතන බවට පත් කරන්න ඕන. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම වහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදීද ශානි අබේසේකර මහතා පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දේශපාලන අධිකාරියේ නියෝග පිළි අරගෙන විශේෂ නඩු සකස් කරලා විශේෂ චෝදනා සකස් කරමින් පරිගැනීම් සාර්ථක කර ගැනීම සඳහා නඩු පවර්ලා තියෙනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒකට හොඳම සාධකය තමයි එතුමාලා පවරපු නඩු දැන් 80%ක්ම නිදොස් කොට නිදාස් කළා තියෙනවා. විශේෂයෙන් හමුදා නිලධාරීව සිරබාරයට පත් කිරීම බුද්ධ්‍යංශයේ නිලධාරීන් සිරබාරයට පත් කිරීම පිළිබඳව පොලිස් නිලධාරියෙක්ගේ සීමාවෙන් එහාට ගිහින් පෞද්ගලිකව පරිගන්න මට්ටමට ගිහිල්ලා මේ අයට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ඒ වගේ කටයුතු කරලා තියෙන නිලධාරියෙක් ඒ තනතුරේම තියාගෙන මම හිතන්නේ නැහැ පරීක්ෂණ කරන්න පුළුවන් කියලා. ඒ නිසා කරලා තියෙන්නේ එතුමා කටයුතු කරපු තනතුරෙන් ඉවත් කරලා වෙනත් තනතුරකට පත් කිරීම. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසිය වහා අහෝසි කළ යුතු බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. ජනවරම අර්ථවත් කරමු මැයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා. යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මිනිස්සු රවටන්න උදේ රෑ දවල් නැතුව බොරු කීමේ දක්ෂකමක් තිබුණු ආණ්ඩුවක් තිබුණේ. දැන් මේ ජනාධිපතිවරණයේදීත් මොන තරම් බොරු ප්‍රචාරය හැදුවද? නමුත් මම මේ රටේ ජනතාවට පින් දෙනවා ඔබලා ඒවට ඇහුම්කන් නොදී මේ රට බේරගන්න ඔබේ ඡන්දය පාවිච්චි කිරීම ගැන මම නඩු 7ක් කියලා තියෙනවා තිබුණු ආණ්ඩුවත් එක්ක. විසඳුම් නැති නඩුවක් තමයි FCID නඩුව. CID එකේ නඩුව දානකොට මට කිව්වා මගේ ජීවිතේ ඉවරයි කියලා. ඒ වෙලාවේ FCID කියන වචනේ කියන්න බයයි අපේ මිනිස්සු. FCID එක මොකටද ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳටම ඇති අපිට මේ පරීක්ෂණ කරගෙන යනවා. ආයි බොරු වේදම් කරන්න එපා. මේව ගසා කනවා. මේ ආයතන පීටෙවුවා. දැන් මේ මිනිහත් ගසා කාපු බව පේනවා දැන්. එහි තිබෙන ඒ වංචා හෝ අපරාධ සම්බන්ධ සියලු ලිපිගනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් බාර දීලා මේ FCID කියන අපි හෙලා දැක්ක කවුරුත් දන්නවා එහි ප්‍රධානියා කරපු ප්‍රකාශ අනුව ඉතාමත් පිළිකුල් සහගත ආකාරයට දේශපාලකයන් විසින් දේශපාලකයන්ගෙන් පිළිගැනීම සඳහා මෙහි වූ මේ ආයතනය වහාම වසා දෙමිය යුතුයි කියන එක තමයි අපේ ඇඟීම.
ස්වාමින් වහන්සේ රට වෙනුවෙන් පෙරමුණ ගනිද්දී කිසිවෙකුට රට විනාශ කිරීමට නොහැකි බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සි ස්වාමින් වහන්සේ පවසනවා. එය මෙවර ජනාධිපතිවරණයෙන්ද ඔප්පු වූ බවයි අම්බලන්තොට දී පැවති උත්සවයකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. ජපානයේ MBU සරසවිය ජාත්‍යන්තර සබඳතා වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකු වෙත ආචාර්ය උපාධියක් පිරිනැමුවා. එම උපාධිය හිමි කරගත් අම්බලන්තොට සුනිල් ගමකී මහතා වෙත සුබපැතුම් ඉක්කිරීමේ උත්සවයක් පූජ්‍ය පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. බුදු පියාණන් වහන්සේ තුන් වරක් වැඩිය බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතුවේ නම් ශ්‍රී පතුල දක්වා තැන්පත් වෙච්ච ඉතාම පිංවන්ත මෙවර තමයි අරිය කියන්නේ. විනාශ කරන්න බෑ. අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අභිවර්තන යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. අපිට අපේ රටට ලොකුම ආශයක් ගන්න තියෙන රටක් තමයි ජපාන. ජපානයේ දියුණු වෙච්ච ආකාරය පිළිබඳව අධ්‍යයනය කරොත් අපිට ඒ ගමනේ යන්න පුළුවන් නම් අපේ රට කිසි කාලයකදී දියුණු කරන්න පුළුවන්. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද මේ රටට අලුත් ආදර්ශයක්. ඒක අපි සියලු දෙනාට ඒ ආදර්ශය ලැබියද? එතුමා මැතිවරණ වෙලාවේ පොරොන්දු නොවෙච්ච දේවල් විසාම ප්‍රමාණයක් අද වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. එතුමා කියන්නේ නිල නිවාස ගන්නේ නැහැ කියලා. එතුමා කියන්නේ ජනාධිපති මන්දිර වලට යන්නේ නැහැ කියලා. අදී සියල්ල ප්‍රතික්ෂේප කරලා තම නිවාසී ඉඳගෙන තමයි ඒ රාජකාරි කටයුතු කරන්නේ. ඒ වගේම කිසිම තැනක පින්තූරයක් ගහන්න දෙන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදානන මොනවාන කළත් මම දන්නවා මේ රටේ සියලු දේශපාලන වේදිකින් තොරව සියලු පක්ෂවල අය සතුටුපත් වෙන කාරණා කීපයක්ම කළා තියෙනවා. එස අපිට සුභවාදී බලාපොරොත්තු තියෙනවා. රාජ්‍ය නායකයෙක් බලයට පත් කරනකොට කෛස්තුපතේ ඉන්න චන්දදායක සියමලාගඩුවේ ඉන්න චන්දදායකට එක හා සමාන අයිතියක් තියෙන නිසා මේ රටේ මතයක් තිබුණා මේ රටේ සිංහල බෞද්ධයන් චන්දෝලෙන් විතරක් ජනාධිපති කෙනෙක් පත් කරන්න බෑ කියලා. නමුත් ඒකත් මේ වතාවේ වෙනස් වුණා. අනිත් ජාතියට ගරු කරන අනිත් ආගම් වලට ගරු කරන ඒ වගේම අපේ ජාතිය අපේ ආගම කියන එක මුල් කරගෙන කටයුතු කරන කාලය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඌව පරණගම සේනානායක හන්දියේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳ සැලකට කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා. අසල වෙළඳ සැලක තිබූ CCTV කැමරාවල මෙම දර්ශන සටහන්ව තිබුණා. මදවිල සිට අමගස්තෝව දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳ සැලකට කඩා වැදී තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේම වෙළඳ සැල අසල කුඩා වෑන් රථයක් නතර කර තිබුණා. එම ස්ථානයේ සිටි කාන්තාවක එම වෑන් රථයට නැගීම හේතුවෙන් ජීවිතය බේරා ගැනීමට හැකි වුණා. ලොරි රථයේ රියදුරුගේ අධික වේගය සහ අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතුව බව පොලිසිය ප්‍රකාශ කළා. කපයකු ලෙස පෙනී සිටිමින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කපයකු ලෙස පෙනී සිටි පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ නිවෙස් වෙත ගොස් මත්කුඩු ජාවාරම ඉතා සූක්ෂම ලෙස සිදු කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. සැකකරු පැමිණි සුකෝපභෝගී මෝටර් රථයද පොලිස් බහරයට ගෙනුණා. හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 8000ක් ඔහු ළඟ තිබී සොයාගත් අතර කපයකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය ඇඳුම්, දෙහි ගෙඩි, ගිරයක් ඇතුළු උපකරණද පොලිසිය සොයාගත්තා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 16ක් කේරළ ගංජා සහ අසීස් මද්‍රව්‍ය සමග 5 දිනකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රත්නපුර වේවැල්වත්ත ගලබුඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවකද වනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. පුත්තලම නගරයේ ආසන්නයේ ඉඩමක් එලි කිරීමේදී දින කිහිපයක් වයස ඇති හඳුන් දිවි පැටවුන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. එක් පැටයෙකුගේ උදරය ප්‍රදේශයේ තුවාල කිහිපයක් දැක ගැනීමට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මෙම හඳුන් දිවි පැටවුන් දෙදෙනා පුත්තලම වනජීවී පාලන ඒකකයේ බහරේ පසුවනවා. ඔවුන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා තින බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
පසුගිය දිනවල උණවටුන මුහුදු තීරයේ සැරසෙරු මුහුදු සිංහයා මීදිගම 87 කනුව ප්‍රදේශයේ මුහුදු තීරයේදී දැක ගැනීමට ලැබී තිබෙනවා. මුහුදු සිංහයාගේ සිරුරේ ස්ථානික කිහිපයක තුවාල දැක ගැනීමට ලැබුණු බවයි වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ. දියවැලකට හසු වීමෙන් මෙම මුහුදු සිංහයා මෙරට මුහුදු තීරයට පැමිණෙනට ඇති බවයි වනජීවි නිලධාරීන් සඳහන් කරන්නේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk